මිතුරෙකුගේ නිවසේ තීන්ත කෑමට උදව් කිරීම සඳහා පියල් සිය නිවසෙන් පිටවන විට වේලාව රාත්‍රී 8 පමණ වී තිබුණා. එම මිතුරාගේ නිවසේ ඉදිරි දිනයකදී කොටහලු මංගල්‍යයක් පැවැත්වීමට නියමිත අතර නිවස අලුත් වැඩියා කරන්නේ ඒ වෙනුවෙනුයි. පියල් නිවසට එදී දොර ජනෙල් සියල්ල වසා තිබුණා. ඔහු සෙමින් මුළුතැන්ගේ පැත්තට යන්නේ බිරිඳ කුමක් කරන්නේද යන්න ගැන දැනගන්නයි. ඇය දරුවාත් සමග නිදාගන්නේ මුළුතැන්ගේ සිට දෙවැනියට ඇති කාමරයේයි. එහි ජනෙලේ අසලට ගිය පියල්ට ඇය දුරකථන සංවාදයක බව තේරුණා. ඒ බව ගණනකට නොගත් ඔහු මුළුතැන්ගේ දෙසින් නිවසට ඇතුළු වූයේ එහි දොර අගුලුලා නොතිබුණු නිසයි. එහි විදුලි බල්බේ අක්‍රිය බව ඔහු දැන සිටියා. ඒට අලුත් විදුලි බුබුලක් සවිකිරීමට සිතූ ඔහු සිය බිරියට අඬගසා විදුලි පන්දම රැගෙන එන ලෙස පැවසුවා. ඒ කීමට සාර්ථක ප්‍රතිචාර දැක් වූ ඇය විදුලි පන්දමද රැගෙන මුළුතැන්ගෙට පැමිණියා. මේ ඔයාර කවුරු එක්කද ෆෝන් එකෙන් කතා කර කර හිටියේ? ඔහු මේ පැනේ ඇසුවේ වැඩි ගණනකට නොගෙනයි. එහෙත් ලැබුණු පිළිතුර නම් සුන්දර වූයේ නැහැ. ඔයාට මම කියලානේ තියෙන්නේ මම ලබන මාසේ ඔයාගෙන් දික්කසාද වෙන නඩු දානවා. මම කතා කර කර හිටියේ කවුරු එක්කද කියලා කියන්න ඕනේ නෑනේ. ඇගේ වචනවලට පියල්ගේ හිත රිදුම් දෙන්නට ඇති. එහෙත් ඒ රිදුම් පරදවා ඔහුගේ සිතට දැඩි කෝපයක් පැමිණියා. ඒ සමගම ඔහුගේ දෑස් යැවෙන්නේ මේසේ වෙතයි. එහි වූ පිහි අතට ගන්නා පියල් ඉන් ඇගේ මුහුණට පහරක් එල්ල කළා. අම්මෝ මෙන්න මිනි මරණෝ ලෙසින් කෑගස්සාගෙන ඇය දොරෙන් එළියට පැන වැසිකිළිය දෙසට දිව්වා. ඇයට එලෙස වැඩිදුර යන්නට හැකි වූයේ නැහැ. ඇය ජල කරාමය අසල ඇද වැටුණා. එතැන් සිට ඇය ආධාරිල්ලා කෑගසන්නට වුණා. මේ අතර පියල්ගේ දෑස දිව්වේ කිතුල් පොල්ලක් දෙසටයි. ඒ අතට ගන්නා පියල් ඇයට පහර පිට පහර එල්ල කළා. මේ හඬ ඇසුණු ඇගේ මව තිගැස්සී නින්දෙන් ඇහැරුණා. ඇය දියණිය කෑගසන ස්ථානයට වහා දිවෙන්නේ සිදුවන්නේ කුමක්ද යදාගත නොහැකිවයි. උඹත් මේවට හවුල්. මගේ ගෑණිගේ හොර මගුල් වලට උඹ තමයි උඩගෙඩි දෙන්නේ. එලෙසින් පැවසූ ඔහු කිතුල් පොල්ලේ නැගේ දෙපා වලටත් පහර දුන්නා. විනාඩි කිහිපයක් තිස්සේ තිබූ කලබ ගෑණි එසේ අවසන් වුණා. පසුගිය 10 වෙනිදා උදේ 7:30 විනාඩි කිහිපයක් ගත වෙද්දී මාලිම්බට පොලිසියේ දුරකථනයට පණිවිඩයක් ලැබුණා. අනතුරුව පොලිසිය එහි ළඟා වුණා. කාන්තාවක් පැවසුවේ බෑනා කළ පහර දීම නිසා තුවාල ලැබූ බවයි. ඇගේ දියණිය ජල කරාමය අසල වැටී සිටියා. ඇය මියගොස් සෑහෙන වෙලාවක් බව සිරුර දුටු විට පැහැදිලි වුණා. 19:90 ගිලන් රථයේ කැඳවා තුවාලකාරිය රෝහල්ගත කිරීමට කටයුතු කළ අතර එහිදී ඇය සියල්ල හෙළි කළා. මගේ බෑන තමයි මේක කළේ. එයා මේ පැත්තේ නෙවෙයි, මොරවක. කපුවෙක් මාර්ගයෙන් කතා කරලා තමයි මගේ දුව එක්කයා විවාහ වුණේ. එයා දැන් ඉන්නේ ආමියකෙන් පැනලා. කුලීවැඩ තමයි කරන්නේ. කොයි වෙලෙත් දුවත් එක්ක රණ්ඩු. දුවට හරියට ගහනවා. මම මෙයාව බැන්දේ ප්‍රොපෝසල් එකකින් 2016. එතකොට මම ආමියකේ. මම එයාව බැඳලා එයාගෙම ගෙදර පදිංචි වුණා. අපි දෙන්න හොඳින් පෞල් ජීවිතේ ගෙව්වා. අපිට පුතෙක් ලැබුණා. එයාට අවුරුදු 4යි. මම කැම්ප් එකේ ඉඳලා නිවාඩුවට ගෙදර එන්නේ මාසෙකට සැරයක් වගේ තමයි. මට පඩිය ලැබෙන්නේ රුපියල් 35,000යි. ඒකෙන් 27,000ක්ම මම එයාට එවනවා. මුල් කාලේදී හොඳට හිටියට පස්සේ ඒ සල්ලි මදි කියලා නිතර මට කියනවා. මේක ඉවසගෙන ඉන්න බැරි වෙද්දි තමයි මම 2018දී ආමියකෙන් පැනලා ආවේ. ඒ ඇවිත් මම කුලි වැඩ කරන්න පටන් ගත්තා. ටික දවසක් යද්දි මට මේසන් වැඩත් පුළුවන් වුණා. මෙහෙම ඉඳද්දි මෙයා දම්පැල්ල පැත්තේ කොල්ලෙක් එක්ක යාළු වෙලා කියලා මට ආරංචියක් ආවා. පස්සේ අපි විරසක වුණා. එයා නිතරම වගේ මාව ප්‍රතික්ෂේප කළා. මගේ ළඟ දාඩිය ගඳයි කියලා මට ළඟට එන්න දෙන්නෙත් නැහැ. මේ ප්‍රශ්න දුර දිග ගියා. හැබැයි පස්සේ ආයේ සම්බන්ධය නතර කළා. නමුත් අපි අතර තිබුණු විරසක ගතිය හැමම තිබුණා. ඔය අතර තමයි මෙයා නුවර පැත්තේ කොල්ලෙක් එක්ක යාළු වෙලා කියලා මට ආරංචි වුණේ. ඔහු පවසන පරිදි මේ නුවර කොල්ලා මාලිම්බඩට එන්නේ ටිපර් රත රියදුරුකු ලෙසිනුයි. ඇගේ නිවස අසල පිහිටි ඇගේ සහෝදරියට අයත් ඉඩමේ පස්පිරවීමේ කොන්ත්‍රාත්තුව ලබාගෙන තිබුණේ මේ තරුණයා විසින්. ඇය මොහු සමග හිතවත්කමක් ඇති කරගන්නේ දෙවැනි වරටත් සැමියාට පිටුපාමින්. එයා ආයෙත් කොල්ලෙක් එක්ක යාළු වෙලා කියලා දැනගත්තාම මට ඉහිලුම් නැතුව ගියා. මම උදේට වැඩට ගියාම එන්නේ රෑ වෙලා. එයාත් වැඩට යනවා. ගිහින් මොනා කරනවද මම දන්නේ නැහැ. මේ සම්බන්ධය පටන් ගත්තට පස්සේ ආමාව ගණන් ගත්තෙම නැහැ. ඒ ගැන ඇහුවම කිව්වා මාව දික්කසාද කරනවා කියලා. එයා දිගටම ඒක කිව්වා. මේ දෙසැම්බර් මාසේ නඩු දානවා කියලා. ඒක නිසා එයා ගැන හොයන්න නැතුව ඉන්න කියලා. එදා 9 වෙනිදා ගෙදරේදී වෙලාව 10:00 විතර වුණා. ගෙයි දොරවල් වහලා නිසා පිටිපස්සෙන් ගිහින් බලද්දී එයා කාමරයට වෙලා අර කොල්ලත් එක්ක ෆෝන් එකෙන් කතා කරනවා. ඇහුනේ නෑ වගේ මම කුස්සියට ගිහින් එයාට ටෝච් එක අරගෙන එන්න කිව්වා බල්බ් එක මාරු කරන්න. ඉවසගෙන ඉන්න බැරිම තැන මම කෝල් එක ගැන ඇහුවා. එයා ඒ වෙලාවේ කිව්වා මම කොහොමත් දික්කසාද වෙන්න ඉන්නේ. දෙසැම්බර් වලදී ආව බඳිනවා. ඒක නිසා ඒව ගැන අහන්න එපා කියලා. Tamanගේ පවුල මේ වගේ කතාවක් කිව්වම ඉවසගෙන ඉන්න පුළුවන් කාටද සර්? අම්මටයි දුවටයි දෙන්නටම ගහලා මම ගෙට ගිහින් ටික වෙලාවක් හිටියා. දරුවා හොඳටම නිදි. එයා මේ කිසි දෙයක් දන්නේ නැහැ. මම පාන්දර එකහමාරට විතර දරුවාත් වඩාගෙන ගෙයින් පිට වෙලා නෑ ගෙදරකට ගිහින් ඉඳලා පස්සේ ත්‍රීවිල් එකක් ගෙන්නගෙන මොරවක අපේ ගෙදරට ගිහින් හිටියා. පස්සේ තමයි මොරවක පොලිසියට ගිහින් බාර වුණේ. ඔහු එලෙස සියල්ල හෙළි කළ අතර අසල්වැසියන් පැවසුවෙත් සැකකාර සැමියා කාගෙත් හොඳ හිත දිනා සිටියායිකු බවයි. එලෙසම දරුවාට බෙහෙවින් ආදරය කළ ඔහු නිවසේ සිටින බොහෝ අවස්ථාවල දරුවා සමග ආදරෙන් කල් ගෙවූ බවද ඔවුන් පැවසුවා. ඇගේ පවුල අය නම් කියන්නේ ඔහු ඇයට නිතරම අඩම් තේට්ටම් කළ බවයි. මේ නිසාම ආරවුල්ද හටගත් බව ඔවුන් කියනවා. මෙලෙස ඝාතනය වූයේ
අවුරුදු 33ක් වයස හර්ෂා කළුආරච්චි නම් මැඟලුම් සේවිකාවක්. මේ වගේ අලුත්ම දේවල් ඉක්මනටම දැනගන්න නොදුටු ලොවට YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි video එකක් දාපු ගාම දැනගන්න එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.